ඔයාට දැනට ලකුණු 40ක් නම් තියෙනවා. ඔයාට අනිවාර්යෙන් ඊළඟ දවස් 45 මේක හරියට කරොත් ලකුණු 80කට යන්න පුළුවන් කියලා මේ කියන්නේ. ඔයාලා විශ්වාස කරන්නේ නැහැ කරපියොන් ඉන්නවා ඒක මම මේ කියන්නේ. 2019 අවුරුද්දේ හිටියා පසිඳු යෝෂිත කියලා. යෝෂිත රාජපක්ෂ නෙමෙයි. හරි. ඌ කරන වැඩ ටික කරන්න දවසට පැය 28ක් කර මහන්සි වෙන්නේ. හරි. මම මේ කියන්නේ අපේ වහන්සේ. මෑන්ස් මේ ෆස්ට් සයික කරන්නේ 2018. 2018 ෆස්ට් සයික කරලා විශාල් සේනකන් ක්ලාස් යන්නේ නැහැ. විශාල් එනවා. එයාට තියෙන්නේ S2 එකක් ෆේල්. මම හිතන්නේ මැත්ස් එක ෆේල්. කම්බයින් මැත්ස් එක ෆේල්. මැත්ස් කරමුනේ මේ අනිත් දෙක S2. හරි. ඊට පස්සේ ඌ ඇවිල්ලා අර ඕගොල්ලෝ වගේ තමයි ඇවිල්ලා රිසල්ට් ආවට පස්සේ අර කතා කරන්න කියන ඒ කාලේ ෆිසිකල් පන්ති ඉපගාන. ඇවිල්ලා කියනවා අර මේ නිවයිස මම මේක කරනවාමයි මේ මර කරන්න දුන අර කයිදක එන මොරාල් වල මාත් තුල කරලා තියෙන ඌ තව මොරාල් වල කරනවා කියලා පටන් ගත්තා මාසයක් විතර කරලා ඊට පස්සේ නෑ ආයේ ගිය පාර වගේම තමයි ක්ලාස් කට් කරලා එහෙම යන්නයි අර කයිදක ඌ එහෙම එකෙක් උට අර බෑ ඌව කන්ට්‍රෝල් කරලා තියාගන්න. ගොල්ලතාවයක් ඌගේ හැටි එහෙම. ඊරදී වාග්ගෙට මෙන්න මේ වගේ කාලයක් වෙනකොට මේ වගේ කාලයක් වෙනකොට මේ ඇවිල්ලා ඒගොල්ලොන්ගේ මේ කියමු එකක් තියෙනවා ඌ මේ එහෙමයිද මම මෙන්න ඔක්කොම වාපොත්තරේ කරා මම මෙහෙම කරා අර අර හිටියා යා අපි මේ විදිහට නාස්ති කරලා ලස්සන ඔක්කොම කතාව මට කියලා ඊට පස්සේ කියනවා දැන් මේක කරන්න පුළුවන් ඌ මගෙන් අහුව මං ඌගෙන් අහුවම දැන් මොන වගේ මට්ටමක් දින්නේ කියලා සාමාන්‍යයෙන් C2 S1 කුයි වගේ ගන්න පුළුවන් ලෙවල් එකක් ඉදී කියලා තමයි හරි ඒ විභාගයට දවස් 40ක් වගේ තමයි මීටත් අඩුයි යාට ඒක තිබ්බා ඊට පස්සේ ඉතින් අර මම ඕගොල්ලන්ට මේ කියනවා වගේම වැඩ කරන්න ඕනේ කියලා ඒ දේවල් ටික යකාට කිව්වට පස්සේ මම ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ ඌ කරයි කියලා. මොකද මම කල්ලෝ තුර ඒ වගේම බණක් දේශනා කරලා තියෙනවා. වැඩක් නැහැ මාසෙයි ඒ බණ බලන් ඉන්නේ. ඊට පස්සේ ඒක ආයේ කියන්නවත් ඌ හොයාගන්නේ නැහැ. ඊපස්සේ ඒක කතා කරේ මම ඒ මං ඇත්තටම විශ්වාස කරන්නේ ආයෙ හැරෙන්නේ ඉතින් ඌ කරයි හදියක් කරයි. ඊට පස්සේ ආය අල්ලගන්න බැරි මොකද? අවසර පෑ 16ක් 18ක් වැඩ කරන්න පුළුවන් තමයි මේ විතර කාල කණිමිච්චේ කොට මං එහෙමයි කර. හැබැයි මේක වැඩ කරලා හැම සතියෙම ඇවිල්ලා මට කියනවා සර් මෙන්න මේ මේව ගණන් වැඩ කරා මෙන්න මෙදා විතරක් පුත්තක් වරඩ වුණා අර යමුතු එකේ ඒක ටයිප් එකේ හරි අර වැඩේට වැඩ කරලා හරි මම බැලුවා මේක කරයි කොතර කරලා කරා මම අන්තිම වෙනකන් අන්තිම දවසෙත් ඇවිල්ලා ගීසටි එයා වැඩ කරා මම අර ඕගලන්ට කියන්නේ ප්‍රස්තාරයක් අඳිනවා මම ඒක ඒ කාලේ නම් කියන කතාවක් හරි ප්‍රස්තාරයක් අඳින කියලා කියන්නේ තමන්ගේ මම ඔයාලට PDF එකක් දෙන්නේ සාමාන්‍ය හැම මාසෙම ජනවාරි මුලක් දෙන්නම් දෙසඟ මුල දුන්නා නේද ඒකයි පැය ගාණයි එක ප්‍රස්තාරය හරි ඒකතර ඒක එක එක තැන් ලකුණු කරලා ලකුණු කරලා තමන්ගේ වැඩ කරන එක කොහොමද ගියේ කියලා බලන එකක් ආපස්සරෙන්ද බෑ ඒක හඳුනන්නේ අන්න ඒ ප්‍රස්පාරයක් මම ඒ කාලෙත් කරේ ඒක එහෙම ඇඳලා වෙන්නලා මෙහෙම වුණාද මෙන්න මෙදා මෙන්න මේ හේතු නිසා කරේ කියලා කරා ඌ දවසර පැය 16 ඔය ලෙවල් එකට ගියා හරි ඒ ලෙවල් රිසල්ට් එක A2 B1 අර S එක يعني ෆේල් වෙලා තිබ්බේ තමයි B එකට කියලා දෙන්නේ අර දෙකේ A يعني තනි කරම ඒ සම්පූර්ණ රිසල්ට් එකේ ලකුණු 50ක් විතරම ගත්තේ මේ කාලෙ ඉන්නේ ඒ කියන්නේ C එකක් කියන්නේ ලකුණු 50ක වගේ ලෙවල් එකක ඉඳලා 50 50 C එකක් කියලා උන් කිව්වට ඇත්තටම ඒ යකගේ ඉතරම මට්ටමක් තිබ්බේ නැහැ පේපර් එකක් කරාම ලකුණු 25ක් ආවේ උන් කියනවා C එක මට්ටමේ හිටිය කියලා හරි අන්තිම පේපර්ස් වෙනකොට සාමාන්‍ය ලකුණු 70 ගණන් වලට ආවා අපේ මන්දේ ලකුණු 70 ගණන් කියන්නේ ඒකක් එනවනේ කොහොමද හරි මෙයා A ලෙවල් වල A2 B කරා දැන් මොරටුගේ ඉන්ජිනේරින් පැකල්ටි ඔය ඇත්ත කතාවක් ඔය ඇත්තම සුපීරි කාලකන්ණියෙක් අන්තිම දවස් 40 ගණන් පොඩ දාපු විදිහක් වෙයි කියන්නේ ඒ කාලේ මෙහෙම ඔන්ලයින් වගේ අපිට මේ හැම තිස්සෙම කී පරණ වීඩියෝ බලන්න එහෙම මොකුත් නැහැ සම්පූර්ණයෙන් එයා අරන් ගිහම මම එයාට කිව් ප්ලෑන් එක ඕගොල්ලන්ට කියන්න මේක තමයි ඕගොල්ලෝ කරන්න ඕනේ තමන් මොන මට්ටමේ ඉන්න කෙනෙක් වුණත් ඉස්සරහ කාලෙට තමන්ගේ වැඩික කරගන්න දැන් ආයේ වීඩියෝ බලාගෙන පාඩම් අලුතෙන් ඉගෙන ගන්න කාලයක් නැහැ මුලින් ඉඳන් මුළු සිලබස් එකම කොනකින් ඉඳන් බලාගෙන ඉන්න කාලයක් නැහැ ඔයාලට භාගයක්වත් කරන්න වෙන්නේ නැහැ පෙබ්‍රවාරි 7 වෙනිදට කලින් මේක මීට ඉස්සරහ එකපාරක් කරලා දෙනවා ආයෙ සරයක් ඒ